අනාගතය දිහා බලනකොට අපි සතුටු වෙනකොට අද රාජ්‍ය සේවකුට තමන්ගේ ආත්ම අභිමානය ආරක්ෂා කරන්න පුළුවන් බැරි විදිහට රාජ්‍ය සේවා කොමිෂම තියෙනවා. ඒ රාජ්‍ය සේවා කොමිෂම ස්වාධීන කොමිෂමක්. ඒකට කිසිම කෙනෙකුට බලපෑම් කරන්න බෑ. අපේ රාජ්‍ය සේවයේ ලෝකයේම තියෙන ලොකම රාජ්‍ය සේවය. ලෝකයේ අනෙක් රටවල් වල ජනගහනයෙන් 250කට ඉන්න එක රාජ්‍ය සේවය. ලංකාවේ ජනගහනයෙන් 14කට එක රාජ්‍ය සේවය. ඒක ලෝකයේ ලොකම රාජ්‍ය සේවය වගේම ලෝකයේ හොඳම කාර්යක්ෂම රාජ්‍ය සේවකින් අපිට ඇති කරන්න සම්බන්ධ මේක තමයි අපි බලාපොරොත්තු වෙන මේ රටේ මහ ජනතාවට සේවයක් කරන්න අපි කටයුතු කරන්න පුළුවන් නම් අපිට විශාල වෙනස්කමක් ඇති කරන්න පුළුවන්. අමාත්‍ය වජිත අබේවර්ධන මහතාද මෙහිදී අදහස් පළ කළා. මඩ ගලපුව අවුරුදු 200කට පස්සේ පැරණි තිබෙන ගොඩනැගිල්ලකින් අපි මේ අවුරුද්දේ මැයි මාසයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විවෘත කරනවා. මාතලේ බිලියන එකක් වැඩි ඉවර කරගෙන යනවා. රත්නපුරේ වැඩි ඉවර කරගෙන යනවා. මේ අවුරුද්දේ මැයි මාසයේ විවෘත කරනවා. ගම්පහ අපි කාලේ දීලා තියෙන්නේ අවුරුදු දෙකයි. වසර දෙකක් ඕනද? මේක මාස 18කින් දිවා රෑ වැඩ කරලා මේ වැඩි අවසන් කරන්න ඕනේ. අකාවි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 25යි ගිය කැබිනට් මණ්ඩලයේ අනුරාධපුරයේ ඉදිරිපත් කරා වෞණ්‍යාවතිදලවා. ඒ දෙක ඇදුවට පස්සේ ලංකාවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ 25ම හදලා අවසන් කරනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉතිහාසයේ පළවෙනි වතාවට 180ක් විතර හැදෙන්නේ. ප්‍රවෘත්ති රසවිදීමේ පළමු අත්දැකීමට www.itnnews.lk වෙත එන්න.